ආයිබෝගන් ඔබ සවසහයයි තිහ ප්‍රධාන ප්‍රෞෘ්තිි විකාශය සමකින් ප්‍රථමේ පුවත් සිරස්තල අල්ලන්න එපා කියමින් හැංගුණු රෂාර්්ගෙන් අභ්‍යාජනාධී කරණයට වෙත්සමක් නිරෝධහයන ගැසැට්ටුවට ඇමති පවිත්‍රා අත්සන්තමයි. ීනයෙන්ගෙනා ්‍රමිතියෙන් තොරට ඉන් මාලු කණටේන විසි පහක් චීනේටම හරවා යවයි. ලොකුලූුණු කිලෝවක් ගොවයාගෙන් රුපියල් එකසිය තියකට ගන්න ඇමති බන්දුුල සූදානම්. උත්්ති ලොක්කා ඇමතුවේ පිපිරීමෙන් පස්ෙකයා මෛත්‍රී කිව්වත් දුරකතනය ඇත්ත හෙළිකරයි. ජනපති පොරොන්දව යධාර්ථයක් වෙයි විල්ගමුව හිබිඩියාකට ජනතාවට. අලයත් ගමන දිමනට වසයකුත් ලැබෙයි. කොරනාව ප්‍රංශී පැරිස්නුවරත් නගර අටකුත් ලොක්ඩවන් කරයි. තමා අත්තඩංගෝට ගැනීම වලකාලමින් අතුරුත් තහනම් නියෝකයක් නිෙකුත් කරන ලෙස ඉල්ලා හිටපුවා මත්‍ය ්‍රේෂාන්් පදදීන් බහතා අභ්‍යාචනාධි කරණයට රෙට් පෙත්සමක් ඉදිරිපත්කර තිබෙන පා. මේ අතර සිද්ධ සම්හන්ධයෙන් කරුණු විමසීම සඳහහා අපරාධ පරික්ෂණ ධිපර්තිමේන්තුව භාරනයෝජච පොලිස්පතිවරයා කැදවමින් නීතිපති දප්පුලත ලිවේර මහතා සඳහන් කර සිටිය පොලිසිය කටයුතු කළ යුත්තේ ජනතාවගේ විශ්වාසය ඇතිවන ආකාරෙන් මිස නැතිවන ආකාරයෙන් නොවන පවයි. ා දද හ පත් ල ට පෙත්සමේ වගුත්තරු ලෙස වැ න ොල ති ක් හතුර හද න න න න්දදාකයන් ත්තලම සිට මන් ර්ම දක්වා අ ප්‍රහණ කිරමතුින් ජයේ දල් සසාදධ්‍ය පරිහරන කල බව කිය සිදධයක්ක් සන් ේ. අප ප ක්ෂ පාත්මේ තුව ද ද පල පන ත් මන් අතරන ගොට නි යි ත් ා ද හ පවස න් . ඒකර තර ගට ගැනීම ර තුක්ලබාගන්නේ නීති පතිවර ර පක්ෂ පාත් මේතුව පෙ ද ති බවද පෙත් ම්ර පවසනවා. ඒ අනුව ර පරක්ෂණ පාතමේතුව කොට මහ ත්‍රාත් අධිරන කරනු වාර්කර වරතුවක් ලාගන ල් ීම කල මයි ්‍රත් රය පති ෂපල ද හ ම ත් ස වැඩ ටත් ප ද න්නේ. එම සිදිය සන්ද මට පදේ පල පනත අ ෝද එල්ල කිීම කි ු පදනක් නමති බවද ප ද පෙත් සම්කර. අ ැ ප . ය ප්‍රතියා පවතින ප්‍රපා යදාගනම බවයි පවසන්නේ. අවත න්දදායකය ස්වතලින් හ ස එවක මුදල් අමත්‍ය රයාව සිට මංග මරව මහග අන ැති ල් ත් ද අත ලැබුණ අනමැති ම තු ක බත් පෙත් ා ද ද හ රටත් මර ප ර න . න්ර්‍ර ා ද ද මෙක් අත්තර ගො ගනීම හැකීම හන්ද කරු ම ීමට ති පති රයා සි ර පක්ෂ පත්තම තු හර ප නවා. නීතියේ ආධිපත්්‍යය රැකගනිමින් කටයුතු කන ලෙසටත්, පොලිස් දෙපාර්ත්තමේන්තුව කෙරෙහි මහජන විශ්වාසේ. නැතිවන අන්දමින් නොව ඇතිවන අන්දමින් කටේතු කන ලෙසත් ගරු නීතිපතිතුමා විසින් ස්පදෙස් ලබාදුන්නා, එසේම නීතිපති උපදෙක් සහ අධිකරන්න නියෝග, හැල්ලුවට ලක් නොකර, අප්‍රමාදීව කටේතු කන ලෙසටත් වැඩිදුර සඳහන් කළ තවද නීතියෙන් අවශ්‍ය පුද්ගලීන්ට රැකවරණය ලබාදින පුද්ගලයෙන් නීතියේ රැහැනට. ගෙන ඒට කටයුතු කන ලෙසටත් උපදෙස් ලබාදුන්නා තවද යුක්තිය ප්‍රමාධවීම යුක්තිය අහිමවීමට තුඩු දෙන කරුණක් බවට වැඩි දුරටත් උපදෙස් ලබාදීමක් සිදු කළා.. ඩව නිරෝධහයින දීති ඇතුළත් විශේෂ ගැසත් පත්‍රයට අත්සන්තැබූ. බව අමාත්්‍යය පවිත්‍රබ්‍ය අරච්චි ාත්මියය පවසනවා. අදාළ ගැසත් පත්‍රයේ අධර්වාාත්‍රයේ නිකුත් කිරීමට නීමතයි. ෙරෝදහයන නීති කණ කරන පුත් කලයන්ට රුපියල් දස දහසකට නොවැඩි දඩමුදලක් හෝ වාස හයක සිර දඩුවමක් මෙම දඩුවම් දෙකම ලබාතිනය හැකාව මෙම ගැසට පත්‍රයමකින් හිමි වනවාා. ොදු මජනතාව ගැවසෙන ප්‍රදේශවල මවාවරණ පැළඳීමීම එවගේම සමාජ දුරස්ථභාවය පවත්තාගෙනයාම වැනි කාරණා නීතියක් බවට පත්කරන්න ගැසට පත්‍රය අද පලකිරීමට නියමිතව තිබෙන. එම නීති කඩකරන පුද්ගලෙන්ට, රුපියල් දහදාහකට නොවැඩී දඩයකුත් මාස හයකට සිරදා නුවමකුත් යන කාරණා දෙකම හෝ එක් දනුවමක් ලබාදීමට අධිකරණයට හැකියාව ලැබෙනවා. පොදු ස්ථාන ව්‍යාපාරික ස්ථාන සේවාස්ථාන පවත්තාගෙනයාමේදී අනුගමනය කළ යුතු කාරණා නීතියක් බවට මෙම ගැසත් පත්‍රේ මගින් පල කරනවා එ වගේම සංචරණය සීමා කිරීම නිරෝධායනය ප්‍රවාහනය වැනි කාරණ සම්බන්ධයෙන් මෙතෙක් පැවති නීති තවදුරටත් ශක්තිමත් කිරීමත් මෙම ගැසට් පත්‍රේ මගින් සිදුවනවා. මිනුවන් ගොඩ ඇඟලුම් කර්මාර්ත්‍රශාලා වාශ්්‍රවිත කොරෝණාපකුරේ තවත් ආසාධිතයන් හතලිස් නවදෙනකු හඳුනා කැනුනා අනුව එම කොරනාාපොකරේ සමස්ත ආසාධිතයන්ගේ සංඛාව එක් දහස් සත්ය හැත්තෑවක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මෙ වෙනනකට ේ රටේ නිරෝදාහයන ක්‍රියාවලිය සාර්ථක අවසන් කළ පනස්ති දහස් හයිසයකට අධික පිරිසක් තමන්ගේ නිෙස් පලා පිටත් තුලා හිිලතිෙනවා. ඒත් එක්කම තුන් ලක්ෂ හතලිස් නවදහසකට අධික පිරිසටගේ PCRCR පරක්ෂණ ලබාගන්න මේ වෙනකොට සෞඛ්‍ය අංශ කටුතු කරල තිබෙනවා. ොතුරු එක්ක අපි අදත් සූදානම් අපේ රටේ කොරුණාවැරසි සම්බන්ධයෙන් තවත් තොතුරු ඔබට අරගෙන එන්න. බිනුවන්කොට ඇගලම් කරමන්ත ශා වා ශත්‍රීතව තවත් හතලස් නදෙක කරුණ ආසාධ්‍යන් බට. පස්වර්වේ හදුනා ැනුනාා ඇඟලුම් කරමාන්ත ශලා සේවකැන්කින් ඩෙරෝ දහයිනෙ වෙමින් සිටි දහතු නක් සහ ආශ්‍රත්‍යයන් තිස් හය දෙෙනකුයි බෙලෙස කොරුණනා රෝගින් බවට තහවුරු ීති වෙෙන්නේ. යඩුමරටින් වාර්තා වන සමස්ත කොරුණා රෝගීන්ගේ සංඛාව පදහස් දෙසිය දහනවයා ඉන්න එක් දහස අටසය විසි හය දෙනකු රෝහල්වල ප්‍රතිකාරලබනවා තුන්දහ අට සයාසු දෙෙනෙකු සේ ලබා රෝහල් වලින් පිටවගුස් ඇති අතර කොරුණ බවට සැක සහිතව වෛද අධික්ෂණයටතේ ප්‍රතිකාරලබන සංඛ්‍යාව තුන් සිය විසි දෙකායි. ෙතෙක් වාර්තබන ෝකින් බ්‍රන්ඩික්ස් පොකරට සබන්ධයි බව සෞඛ්‍යමාත්‍යංක්ෂි මා්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බන්ඩාර මහතා පවසනවා. තවමත් මේ රෝගීන් වාර්තාාවෙන ප්‍රමාණය යම්කිසි අවිරකින් සම්බන්ධතාවයක් තියනවා මිනුවන් ගොඩ බ්‍රන්ඩික්ස් පොකුරට. ඒ නිසා අපි තරයේ විශ්වාස කරනවා තවමත් මේ වරත් කොවිඩ ආසාධනය සමාජ ගතවෙලා නැති බව. මේක විද්‍යාත්මක තහවුරුකිරීම ඔබ මොක ආවරණය පැළඳගෙන ඉන්නවා නම්. ඔබට. මේ ආසාධනය එන්න තියෙන හැකියාව සයට හැත්තාවකට වැඩියෙන් අඩු කරගන්න පුළුවන්. මෙවර ඇතිවෙලා තියෙන පැතිරමෙන් තිබෙන. කොවිඩ් ආසාධන වෛරස් එක බෝවීමේ ප්‍රබලතාවය, මීට පෙරතිවූ වෛරසකට වැඩිය වැඩි බව අපේ රටේන වරස් රෝග විසජ්ඥවරන් සහ ඒ පිඩිබඳව පීක්ෂණ කර ලද විසේ සජ්ඥවරුන් ප්‍රකාශයට පත් කල තියෙනවා. රෝහල්ල පහසුකම් පිළිබඳව ඔබ කිසිසේත් බියවිතු නැහැ. අතර කොරන ආසා දෙතයන් ගමන්කත් බවට බස්රත කිහිපයක්ක් හඳුනාගේ නැති බව අමත්තේ ගමිනි ලකුගේ මහතා පවසනවා. අපි හඳුනාගෙන තියෙනවා බස්රත ගණනාවක්. එMD හතලි සට යනුව කොළඹ මැදගමගේ බස්රතේ එMDත් විිසිදුනයි පණ මාකුමර ගාලගේ වස්සකෙත් කොවි රෝගය කදර තිෙන. එMD පන්ස හතලිස් නමය අම්බලන් ගොඩ බස්සක කඩවතන්දලගේ කොළඹ ජෆ්නග. හට පායි ිින්දුව ත්තුන බස්රතියත් කොයි රෝගියෙ කම වෙලාතියෙනවා. ඇල්පිටය කොලඹගේ බස්සක එන්ඩ අනුහතයි අසුවට ත්‍රෝගෙක් මන විරතින ගාල්ල කඩවතගේ බස්ගේ එන්න සැත්ත පහයි පහළේ පරෝගිය කම් වෙලාතිය. හා මුලෙස රෝගිය ගියොත් අඳුරාගෙන මේ සමාජයයේඒක කොයිත් පුකරක් නොී බේරගන්න පුුවන් වෙන පෙල්ලිත් අපි මේ වගේින් වැඩ පෙල්ලක් ඇතිකල් අතීර ටේෂනට ඇතුල්ලනෙකොටම පරික්ෂා කරලගන්නේ. නමයි ඉටසගයි අනිවාර්මලියන්ය සක්තිේ විස්තර දෙන්න දැනතින දත්ෙේ. මෙ අතර මකන්ගේ අරක්ෂවස් සඳහ බොහොමයක් බස් රතබල ගමන්ගන්නා මකින්ගේ තොරොතුරු එක්්‍රස් කරන අයරුද බෙලෙස අපට දැකගත හැකිබුණා. කුරුණනා රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය රෝහල් හදනාක නැති බව සෞ්‍ය සවා නිියෝ චාද්‍යක්ෂ ජනඩරල් මහජනසේවා බෛධ්‍ය හේමන්ත හහිරත් මහතා පවසනවා. ්‍යාතර වැසිසාහිතකාල් ගුණේ හේතුවෙන් ඩන්ගුරෝක ඉහලයා හැකි බැවින් ඒවලක්වාගේ නිව සඳහා ක්‍රියා කළ යුතු බවයි එමහතා පින් පාතින්නේ හමිවාගේ කාලගුණයක් තියෙනකොට සොසන රෝග පැතිරීමේ ප්‍රවණතාවේ වැඩි. අපේ මිනිස්සු බොහෝ වෙලාවට වර්සාාවත් එක්ක ඉවල්ලට ක්ැස්වීමට නවා තැම්පොලක් ගත්ත් දහ දෙනෙක් ඉන්න නවා තැම්පොලේ සමහට දහ දෙනාව එකට ඉන්න කාල සීමාව සමහට රාත්‍රියයට සීමාව වඩ පුළුවවා. නමුත් වර්ශාවත් එක්ක ඊට කලින් සමහරට සියලු දෙනම එකක්රැස් වෙනවා. පමන ඉක්ම නවාතැම්පොල ඉන්න තැනක තෙත් දේශගුණයක් එකතුඋනහම. මේ රෝගයේ වැලතීමේ හැකියාව තවත් වැඩි වඩ පුළුවන්ඇඒ ගැන වඩාත්ම සැලකිලිමත් විය යුතුයි වරසාවත් එක් ඩෙංගුරෝගයක්ත් වැඩි වෙන තො ඩංගු රගෙනත් රෝහල්ලට ඇතුළත් කරන අපට මේ රෝගෙනුත් බලාගඩ වෙනවා එනිසා ඩිංගුරෝගීන්ගෙන් රෝහල් උතුරායන තත්ත්වයකට අපිට ගියුත් කොරෝනාරෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් සඳහා සේවක මණ්ඩලය සහ නිකුත් පහසුකං යවීමී ගැඩලුත් මතුෙන්ඩ පුළුවන් එක්කෙනෙකුට පුළුවන් මේක සම්පූර්ණයෙන් උඩ යට හරුවන්ට අන්න ඒ නිසා අපි සෑම දෙන ගම ඉල්ලා සිටිනවා. මේකට සහය දෙන්ඩ. එහෙම නැත්තාං අපිට සමහරවිට විනාසයකින් ඉවරවැඩ ඉඩතියෙනවා. කොලඹ ජාතික රෝහලින් අණ්ඩව අෞෂද ලබාකත් රෝගීන්ට සියකාට් පතඉදිරි පත්කර දිවෙයින්නේේ ඕනෑම රෝහලකින් අවක්ෂද ලබාගතෙහැකි බව කොළඹ ජාතික රහලි නියෝච්චත්ද්‍යක්ෂ විශෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසනවා. රෝහලේ තදබදය අවම කරන්න අවශ්‍ය වෙන නිසා. අපි සායනවලට රෝගීන් පැමිණීම අත්‍යවශ්‍ය නෝන අවස්ථාවන් නොනද. ෝගීන්ට මන්ගේ නිවෙස්වරටම බෙහෙත්යවේ වැඩ පිළියොල නැවතත් ක්‍රාත්ම කල තියවා. ඒ සම්බන්ධය ඔබ යම්කිස ගැටලු තියවා නංම් වැඩදුරතොරදුරු බාගන්න පුළුවන්. රෝගී අනවශ්‍ය ලෙස එකතුීම වැලකීමට ගත තවත්තියෝරත්තමයි. මගේ ප්‍රාදේශයේ රෝහලේ බෙහෙත් ශාලාවෙන් බෙහෙත් ලබාගැන්න පුුවන් ජාතික රෝහලේ තියෙන කලිනිික් කාඩ්ෙකට මේ ජාතික රෝහල්ට මෙන්න ඔන්න. ඊ අමතරව රෝහලතුරට රෝගීන් බැලීමට එන ජනතාව සීමකරලාතියෙන මොකද අනවශ්‍ය තදබදය. රෝහල ඇතුළේ අවමකර ගැනීම සඳහා. අන්කවරදාටත් වඩා වැඩි අවධරන්තත්පයක පසුවන බව. රචී වෛති නිලධහරින්ගේ සංකමේ පවසනවා. ක ෞක සංවිධානය අනුමාන කන්නවා මේ ලක ජීවත්වන හැම දහ දෙනක්ගෙන්ම එක්කෙනෙකට. එක ොයිඩ හැදිලා එඒනතන් කොයිඩ දැකක් තියෙනවා අපට වාර්තා වෙලා ය මියන තිස්සට වනාට. ඇත්තම කොවිඩ රෝගීන් ගාන මිියනට සියක් විතර වෙනවා එකතාම් බැරෑරුම් සංඛ්‍යාව එයින්දතමයි ශේෂම ජනාධිපතිතුමාට මේ තින බැරුම්කම සම්බන්නය සසාදධනයෝම කළු කරුණ තුළත් කලා අප ශෂ ිපියක් ේ දවස තු දන්නවා ඒ සබන්ධය විශේෂව ධන නතිපත්තුමාගේ ො ලා යන කොට සබන් ද ක්. එක ශේෂෙන් අපි අගේ කරනවා. වෙනද කවදානත් වඩා වැඩි අවදානක් නේම හොත මතුවෙලාති ජනතාවට වගේමීම හැසිරෙන් රන ෙර හැ අධි්ාන ඇතිකරගන්න ඩබින්ම් වලටිේන මගේ වැඩබින් පි ක්කීම හැසිරෙන් හැම හම එක ගට සලස්වන්න පන්ස නයි ස ගොඩල්ලට පහල කඩල ල්ල ස ගොඩල් වන වෙන හැසරන ට ත හදාගන්න. මෙඇතර භාග දෙපර්මෙන්න්තුවේ විවර්ශණ නිලධහරණියකගේ ස්වාමි පපුෘෂාට කොරුණනා ආසාධනවී ඇති බවට සමාජ මාධ්‍යයාහා ඇතැම්පුුවත් පත් මකින් සිදුකර ඇති ප්‍රචාරය අසාත්‍ය බව එම දෙපාර්තමේන්තු අවධාරණය කරපා. ඔහුට දෙවරක්ම සිදුකළ පේසිේ අර් පරීක්ෂණවල, කොරුණ ආසාදධනයවී නැති බව තහවරුී ඇති බවයි එම දෙපාර්මෙන්න්තුව තබදුරටත් සඳහන් කරන්නේ. මේ කොරනාව කියලා කියන්නේ මුළුල් ලෝකේටම් වලපාපු අසීරු අභියෝගයක්. මෙ අභියෝගගේ ඉස්රහා අපි ආපස්සට හැරෙන් නැතුව ආරක්ෂිත විසරහටගියයොත්. කොරෝණාවට සිද්ධ වේවිී අනාරක්ෂිතව පසු බහින්න. ඩෙරෝධහන ඇඳරි නීතිය කඩ කරන පුදත්කලයන්ට එරෙහිව නීතිය දැදීව ක්‍රියාත්මක බව පොලිසිය අවධාරණය කරන පා. දල ැක් වන ටත් අඩ ගෝටගෙන ඇති යි පොලිස් ආධ්‍ය ප්‍රකාශක නියෝච්ච පොිස්පති ජි ්‍රහණ මතා පවසන්නේ. විධාකාරය කටකතා පැතිරෙනවා ලංකාව් මැදිරනීතිය ක්‍රියාත්මක වන බවට මේ වනතුරු ඒආකාරය කිසිම තීරණයක් ලබාගන්න එනිසාත් ජනතාවගේ නිල්ලා සිටිනවා. විවිධ සමාජ මාධ්‍යස්සේ යන කටකතාවට රැවටන්නට එපා හැමවිටම. ජගේ පෘති දෙපාර්තමේන්තු ඒවගේ අනිකුත් මධ්‍ය ආයතන එම ආයතනවල වේබඩවී වගේ පෞෘත්තියෝට සවන්දීලා තොළතුරු වල සත්‍ය අසත්්‍ය වෙත අහුරු පරගන්න ලෙස. කොරුණ අයිද ස ්‍යාතතියක්ත් සම ම් පහදිශ්‍රික, පොලස් බල ප්‍රදේශදහාටකට දෙරෝ දහයින ඇදිරි නීතිය පණවන ලබවා එෙන්ම කටුනායි පොිස් බල ප්‍රදේශයටද අදාලීම පහේ සිටක්‍රියාත්මක වන පරිදි ෙරෝ දහයින ඇදිරි නීතය ක්‍රියාත්ම කිරීමටයි පියබරක් කැනු. මහ නිරෝදහ දරනීය ක ්‍රාත්ම ප්‍රදශවල වෙලඳසල් සහ ඔසු සල් අද දිනේද වස තැබුණ. දමුල ආර්ථක අධ්‍යස්ථානය තුළ මකාවරන පැලදීමටින් තොරව කටයුතුකල් පනස් දෙනකුට අධික පිරිසක් අත්ත නංගෝටත් බව පොලසිය සඳහන් කලා. දබුල්ල මහනග්‍ර ස භවයි ෞඛ්‍ය අංශවල සහ ඇතිව පොලිසිය සිදුකළ සෝදිසිකිරීමකදී මෙම පිරිස මෙසියත් අඩංගුවට ගැන්නුනේ. ද. කතාාර මාසධානගැ හ න්න ඇ ාන නාන ප්‍රකාට හමවා කොරුණ අවධාන මහමුවේ පවත් නවා තාවරනය මත කොළඹ මහනකර සභහවේ, ප්‍රධාන කාර්යාලයට පැමිණීමෙන් වලකින්නේයි නාගරික කොමසාරිස් දීතික්ඥ රෝෂණ දිසානායක මහත්මිය ජනතාවගන්නේ ලාසිටිනවා. ොළඹ මහනගරස භාවට අයත් මහජනාධාර දෙපාටමෙන්න්තුව අදදින සිට දිනදාහතරක කාලයක් සඳ මහජනතාවයට වශාතබන බවකාරණෙක දැනුන් දෙෙනවා කො හනකරස භමේ ්‍රධානකාරයාලයට මහජනතාවට නොපැමිණෙන ලෙස අපල්ලා සිටිනවා ඉදිරි සති දෙක කාය තුළ ඔබ බාර දෙන්න ඕන අයදුම් පත්න්නේ ප්‍රධානකාරයයාලේ එලිය තියෙනවා පවන් එක. එතැන්ට අඇුම් පත් බාල දෙන්න පුළුවන් තයම් ගෙවීමක් සිදු කරනව නම් බැංකෝටග වන්න පුළුවවා ඒවගේම onlineන් ක්‍රමය ඔස්සේග වන්න පුුවවා ම ැ සභහව මොන සත්වේකට මුොහුණ දුන්න දකවශසේවා භාර්තගෙන යනවා. බ්‍යතර ජනතාවත් තම ගමන් බවන් පිළිබඳ දයිනික වර්තත්තබාැනීම ්‍යවස්තාවේ ඉතා බැදකත් බව පොලිසිය පෙන් පාතිනවා. චීනීන් ගෙන්වූ ටින් මාලු අතුරින් ප්‍රමිතියෙන් තොර බවට හඳුනා ගත් ටින්න් මාලු කන්ටෙනර් විසිප්පහක් යාලි ප්‍රතිපනෑනය කිරීමට පියවවෙරගෙන ඇති බව වෙළඳ මාත්‍යංශවලේකම් බදරා නිජයවර්තන මහත්මය පවසනවා. එම ටින් මාලු කිසිසේත්ම දේශය වෙලඳපට යොමු වීමේ කිසින්නු ඉඩකඩක් නොමැති බවයි ලේකම්බරිය අවදහරණය කරන්නේ. චීනෙන්ගෙන් වූ කටේන බිසි පහ බාල ටින් මාලු වෙන පපුළට ැනසිරස්තලින්, පොස්ත් පත්වාර්තාවක් පලවීතිබුණ. ෙන් ල ට හ ලංක ්‍රම තන පරක් චාවට ලක්කිීමට ටතු කර හිද කටේ විසිප පහ ට මල නිසි ප්‍රමතිය තොර හඳනා ගන ත්මඟ වා පතිපනනය කිරීමටයි. රජයතීරණය කළේ මේ සම්බන්ධයෙන් පළවන වාර්තා සහ විධ පචාර සම්පූර්ණයෙන්ම අත්‍ය බව අද පැවති බාධ්‍යහමෝකදී වලඳ අමත්‍යංශේලේකම් බද්‍රාණී ජයවර්තන මහත්මිය ප්‍රකාශ කලා. ද විස්සේ ඔක්ටෝම්බර් මසි දොලොස්ද ලංකාදීප පලවන හරවා ඇවිල්ල පැත්තක චීනයගෙන කටේන වි පහ. බාල ින්මාලු කඩවලටක. ලංකාවට ආනයිනය කරන ටින්මාලු පරික්ෂා කරලා නියමිත ප්‍රමිතියට තියෙනවාද කියන සහතිකය ලබා දෙනු. චීනයෙන් ලැබිච්චි ටින්මාලු කටේන විසි පහක ප්‍රමිතිය වෙළඳ පලට මුදා හැරීමට සුදුස තත්වේ තිබුණ නෑ. ටන්ටේන විසි පහ කිසිසේත්ම දේශීය වෙළඳපලට ඇතුල් වෙලා නෑ. එ සියලුම ටින්මාලු රේගුව භාරිතියනවා ප්‍රති්‍යප්නයනේ සඳයි. අතර ආනායිනක ි ලූුණු බද්ධඉත්කිරීමෙන් දේශය ගොපයා කිසිවිටත් අසරනවීම ඉ නොබන බව අමාත්‍ය ආචරය බඳදුල ගුන්ර්තන මහතා අවධාරය කරනවා ගුවම ලූු ිලෝග්‍රම් එක කොපියල් එකක් තිය ැගින් නිිදිගනීමට කටතු කරනවයි අමාත්‍යවරයා වැඩදුරටත් ප්‍රකාශ කළේ. ලුණු සඳහා බද්ධවත්කිරීමෙන් පසු විදේශයන්ගේ ලුන් ැබෙන. එතෙක් සතුව සභාපතිවරයට බම නියම කළ රොපියල් එකසිය තිය මිනට ලුණ මිඳද ගැනීම ආරම්භ කරන්න කියලා තවර එක කියල ලා රොපියල් එකසිය තියමිනට පි මුු ලූුණු තගේ මුුණ සතුසට මිලදී අරම් ඊටඩ අඩු මිනට ෙැ ෑඇරීම කට උත්තකරන්නනවා ජනපති ගම සමඟ පෙළි සඳර දෙවන වැඩ සටහන්න පසුකය දෙවනදා පැවැත්වනේ මාතලේ වෙල්කමුව හිෙමිලියාකඩකම්මානේති. අති දුෂ්කර දෙවි පෙවතක් ගත කරන හිෙබිලියාකඩ ජනතාවගේ නිවෙස් වෙතමගොස් ජනාධිප්‍රතිතුමා ගැටලු ස්වා බැලීමට එදින කටයතු කලා. එහි ච්ජනතාවගේ ගැටලු විසදීමට චජාධිපත්තු ලබාතුන් පොරොදු. යතහර්ථයක් වෙමින් පවතිනපා. බද්ධිම පලාාතයේ වෙල්කමෝ ප්‍රදේශයේ හිමිලියාකඩ අති දුෂ්කරකම්මානයක්. එහිත් තවමත් ඇත්තේ නොතිියඩු මාර්ක පතතියක්. එහිත් සභහ සෞන්ධරාතයන් හිමිලියාකටට හිමි වන්නේ විශේෂස්ථානයක් මෙකම්මානයේ ජනතාව මුොහොුණ දෙෙන ගැටලු අතර අලි මනිස් ැටුමයිතා ප්‍රබල ලෙස දැක්විය හැකි. ජනතාවට ඉඩමයිතය නොමැතිවීම මෙන්ම පානී චල ගැටලුබලින්ද මෙහිත් ජනතාව දැඩි පිඩාව ලක්වනවා. පසුකේතා මාතලේ හිමිියයාකට ප්‍රදේශය සිදු කරන ලබූ ඩිරක්ෂණ චරිකාව දී ගම්වසියන් විසින් ජනධපතිතුමාවිත් ඉදිරිපත් කරන ලද ප්‍රදානුතම ගැටලූපුූයේ පානීය චලය සහ වකාව සඳහ අවශ්‍ය ජලය නොමැතිවීමයි. පුළන්ාර . එහිදී ගම්මානී දැනට පවතින හිමිලාකඩ බැව ප්‍රතිංස්කරණය කිරීම සදහත් තීරණයබූ අතර එමටයුතු ශ්‍රීලංකා යුදධමුදාවේ ඉංිනේරුස් සේවා බලකය විසින් බාර කනු ලබවා ඒමකින් දැනට ප්‍රදේශවාස කොවිචනතාවකි වකා ජලහිගේට යම්තක් දුරකට විසඳම් ලැබෙන අතර, ඉදිරයේී එම ප්‍රදේශී ජල කැටවලුවට ස්තීර විසදුම් ලබාතීමට. ජල සම්පාදන බ්ඩලේ කටයුතු සූදානම් කරති වබෙනවා. ොදපු පරිදි ප්‍රදේශවාසයන්ගේ පනී චල ැටල්ට පිලියම් ලෙස නලින් පහසුමක් ස්ථාපනී කිරීමට කටයුතු කෙරුණා. වනාලි වලසුන් පැනි වනසතුන් බහුලු මාර්ගයක. උදේ සවස පාසල් ියන දරුවන්ගේ සහ දෙමවපියන්ගේ එකම ඉල්ලිම වූ පොදු ප්‍රවාහණ බස්රතයයා. එම එල්ලිමිට්ු කරමින් ජාතික ගමනාකන මන්ටලේ විසින් හිමිලියාක ග්‍රම දක් පාත්දි වෙන බස්රත සේබාවක් ආරම්භ කිරීමටද කටයුතු කරතිබෙන පා. ජනතාව අසලටමකොස් ගැටලු වෙසදීම සහ ති. මෙම වැඩපිළිබිල ආරම්භ කලේ ආකාරයක්ෂම රාච සේවේ මෙන්ම වකවීමක් නොමැති මහජන නියෝජිතයන්ටද ආදර්ශක් ලබාතිවිින් මෙම වැඩපිළිවෙල සාර්ථකව ක්‍රාත්මකවීම. රටේත් ජනතාවකීත් හිට දවස වඩාත් සුබදායි කරනු ඇති. මාතය බහතරයක් විසිවන සංශෝධනයට එක බව පාර්ලිමිතුමන්ත්‍රී ලක්ෂමන් කිරල්ල මහතා පවසනවා. විසිවන සංශෝධනය සම්හධයෙන් අදත් මැති අමැතිවරු කිහිප දෙෙනකු අදහස් පල කලා. මාධ්‍ය ගුල පොට්ට කන්න න මාධ්‍යයක් විසට පක්ෂය බහෝ මාධ්‍ය බෝමාධත සය පිසට පක්ෂ ඒයේ සතියේ රාජ්්‍යාපරපුරු නිකායි ස්වාමන්වා සැලා නිවරය ුත්කරවා ඒක පර පිට ි මුදරේක සයි සේක දාලා පොඩිට පෙක්තට ත සසාමන් හෙල්ලයි දසක් පෙන්ටුව. යි ඒතිබ මො මො විෂේලදාරන්න ඔකදුත එක්කම සිවනි සං සෝධනය කියන සමස්තයට නෙවෙයි යම්කිසි මන්ත්‍රීවරය කෝක් කීපදෙගේ විරුද්ධත්වයක්තියෙනවාවන තියෙන්නේඒ අතර්ගත සහ කාරණනාදක තුනකට තමයි ප්‍රටේ ජනාධිපති දූරයට පත්තච ජනාධීපතිරයාට කාරක්ෂම කටයුතු ුදරට ක කිය යන්න ලේත ියුතු කිය රනය ගන්න කිසිි කෙක විවාදයක් න ලු ආර්ථිකම නාස කල ැක්කෝ මංකොල්ලකාලා ති ඒම ධනමේතියාගන් අපට සිම ෝුණනන අප පැදිලෙම කියන්න ඕනේි සියලු දෙනාට ඇවුන්කන් දෙනවා. අපි පැදිලිවම මේ ධනමේ අනඩුක්‍ර ව්‍යස්ථා සංස්ෝධනය වෙනස් කරන්න ඕන කියනක මත දලා ස්ස ඉස්ගෙනහම රජේ සේවක ඇනතුරේ වැටකමගේම. පාල්මේන්තු මන්ත්‍රීවරු මේ විශව සංශෝධනය ගෙන හම මේ මන්ත්‍රීවරු පබයන් එමන පියන් ලගානට වැටනවා කියෙ මුරු රටම අද දන්නවා. කවරුවාරි කෙනෙක් මේ විශ්වනි සංශෝධනයට විරුද්ධ වෙනවානම්. ඒ විරුද්ධයන්නේ හැමදාමර වේචනෙන් ජවත එච්චායි. වැඩකරලා ජීතච්චා නමේ. අපිට තියෙන්නේ මේ රටට ගමට වැඩ කරන්න. වැඩ කරන්න ලන් පැහැදිලුවම ගෝට අපේ රජවක් මාතයට බලය දෙන්නවා. ස්ක ප්‍රහාාරය එල්ලවීමට විනාඩී හතලිස් තුළකට පෙර එවකට රාජ්‍ය බුද්ධි ප්‍රධනයා වූ ඩිලන්ත ජෑපර්ධන බහතා සිංගපපුරුවේ සිටි හිට පුච්නාධිපති මෛත්‍රීපාල සිරිසෙන හතාට ඇමතුමක් ලබදී ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශණය කරු චනාධිපති කොමිෂන් සභාවේදී ඊ එහෙලිබුණා. කෙසේ වෙතත් කොමිෂන් සබභාව හපුබේ සාක්ෂි ලබාතුන් හිට පුච්චනාධිපතිවරයා අවධාරණය කළේ ප්‍රහර පිළි බඳව තමන්ට තොරතුරු ලැබුණේ පිපිරීමෙන් අනතුරුව පවයි. පන්ද <Sess> ැ දුරතුරතුරු අපගේ රා්‍රීන යයිතිහ ප්‍රධාන ්‍රෘක්්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. ඒ සමගින් අපගේ සවසහ යයිතිහ ප්‍රධාන ප්‍රෞෘති විකාශය අවසන් වනවා නැවතත් හමුවම රාත්‍රීන යයිතිට .